පිටුවංක 16 වෙනකන් එදා කතා කරේ 16 වෙනි පිටුවේ තිබුණා පහත රූපයන් කණ්ණාඩියකින් පෙනෙන අයුරු අඳින්න කියලා නේ. පෙනෙන අයුරු අඳින්න. ඔව්. අඳින්න තියන්නේ. එහෙනම් මේක අපි අඳින්න වෙනවා. අපි මේ පැත්තෙන් අඳින්න. සර් සර් අහන්න පුතේ මොකද ගැටලුව? සර් ඔක වෙනම කොලේක ඇඳල ඉවර වෙලාවත් තැන ලැබුවට කමක් නැද්ද? ගැටලුවක්. සර් ඔය මොන පොතේද? මේක ගණන් ගැටලු පොත පුතේ. දැන් අද අපි තියෙන්නේ ගණන් ගැටලු පන්තිය. ඒක ප්‍රශ්නයක් නෑ පුතේ. මේක කොලේක ඇඳලා ඇලවුවා නම් දැන් ඔයාලට මෙතන අඳින්න බෑ වගේ හිතනවා නම් කොලේක කියලා ගැටලුවක් නෑ. හැබැයි මෙන්න මෙතන පොඩ්ඩක් ඉතින් අර මම මේ රේඛා ටික නම් අඳින්නේ නෑ. මේකේ පේන්නේ පළවෙනි එක පේන්න. මේක ඉලක්ක දෙක මාරු වෙන්න ඕනේ නැද්ද? මේ සංඛ්‍යා දෙක මාරු වෙන්න ඕනේ. දෙක මාරු වෙන්න ඕනේ. අනිවාර්යෙන් මාරු වෙන්න ඕනේ. එහෙනම් ඊ අකුර තියෙන්න ඕනේ. මෙහෙම ඉස්සල්ලා ඊ අකුර ලියන්න ඕනේ. ඊට පස්සේ එම් අකුර නම් ඉතින් වෙනසක් නැහැ. හැබැයි අර මේ ඉරි තියෙන විදිහ පොඩි තියෙනවා ඉතින් ගැටලුවක්. නේද? මේ ඉර හරිය නම් චුට්ටක් වෙන මොකද මේ ඉරි කෑල්ල පොඩ්ඩක් මෙහෙට එහෙම නම් ඒක නම් ගැටලුවක් නැහැ. ඒක නම් අඳින්න අවශ්‍යතාවයක් නැහැ. ඔහොම තමයි එම් අකුර වෙන්නේ ඉතින්. ඒක නම් ගැටලුවක් නැහැ. ජනනී මයික් එක ඔෆ් කරන්න පුතේ. සර් ඒක යටින් ලිව්වට කමක් නැහැ. ඒ කියන්නේ නෑ කමක් නැහැ. මේවා කොහෙන් හරි ඇන්දර කමක් නැහැ. මෙතන ඉස්සරහා තමයි සම්මන අඳින්න ඕනේ. කොහේ ඇන්දත් කමක් නැහැ. ඊනඟට මෙතන ඕ අකුර අපි ඇඳලා තියෙන්න ඕනේ ඉස්සලාම. මේක කැමෙන් මාරුලා දෙනවා. ඕ අකුර ඊට පස්සේ එන් අකුර ලියවෙන්නේ දැන් මෙහෙම තියෙන එක මෙහෙම මෙහෙ ආ මම වෙන එකක් නඳින්න හින්න ඒකව ගන්න ඕනේ. සෝරි වැරදුනා. මෙහෙමනේ මොමන එන්න අකුර අඳින්න වෙන්නේ. ඔව් සර්. එන්න අකුර හොම. ඔව් සර්. ඊනඟට පී අකුර මම නිකන් බෝලයක් විදිහට ඇඳලා ගන්නම්. පළමිටරි ලස්සන අඳින්න. පී අකුර ඕ අකුර නම් වෙනසක් නැහැ. ටී අකුරත් වෙනසක් නැහැ සර්. පොට්. ඔව් ටී අකුර වෙනසකුත් නැහැ. හැබැයි දෙපැත්ත මාරු වෙනවා. දැන් ඔයා ඕක අනිත් පැත්තෙන් බලන්න නිවැරදිව ටොප් කියලා වචන කියවේ. 881 නම් 188 මම මෙහෙම ලියන්නම්. හැබැයි මේකේ පොඩ්ඩක් අර නෑ නැහැ 188 මම ලිව්වා. හැබැයි මේක පොඩ්ඩක් යන්නේ මේ පැත්තට නෙවෙයි අනිත් පැත්තට. හරි මෙතන ආර අකුර අනිත් පැත්තට හැරෙන්න ඕනේ. ආර ඒ සී ආර අකුර අනිත් පැත්තට ආර ඒ සී නේද? අමාර අකුර අනිත් පැත්ත හැරෙන්න ඕනේ. ඒ අකුර නම් වෙනසක් ඒ අකුරේ වෙනසක් නැත. සී අකුර සී අකුර අනිත් පැත්ත එන්න ඕනේ. මේක තමයි අඳින්න අමාරු. සී අනිත් පැත්තට අමාරු කියන්නේ මේක අතින් අඳින්න එපැයි. සී අකුර අනිත් පැත්තට අර ලස්සන අඳින්න. සී අකුර අනිත් පැත්තට තියෙනවා. හරි ඊනකට බිල් එල් අයි බී එල් අකුර මුලින් එන්න ඕනේ. එල් අකුර එන්නෙත් මෙහෙම. අයි අකුර කොමත් ගැටලුවක් නැහැ.
බී අකුර එනවා බී අකුර අනිත් පැත්තට ඒක අනිත් පැත්තට සර් කියන්න පුතේ සර් ඔගේ පිටල්ලයි නේ මොකද සර් මේක රෙකෝඩින් එක දානවද දානවා ආ සර් හරි එල් අකුර අය අකුර බී අකුර හරිනේ U අකුර කොහොම S අකුර කොහොම එන්න ටික ආවේ එහෙම තමයි දඩ අහගමු මොකද මේ ගැටළු ආකාර ගැටළු විසඳන ආකාර තියෙන්නේ මට ඔයාලගේ යෝජනා අදහස් ටිකක් ඕනි මීට එහා ක්‍රම වලට මම දන්න ක්‍රම ටිකක් මීට අමතර තියෙන ඒවා කතා කරමු प्रमाण संबंध गुदल मीन दिगुण मुदल मीन तेगुनिया नदी तिदना मुदल हटाईना मुदल आ මේක ගත්තේ මෙන්න රන්දුනට දුන්න එක බෝලයක්. එයා ගාව තියෙන මුදල බෝලයක් විතර ගත්තා. ඒ වගේ දෙගුණයක් පහන් ගාව බෝල දෙකක්. ඊනකට නදීස ගාව තියෙනවා කියනවා රන්දුන් මේ මෙතන පහන් ගාව තිබ්බා වගේ තුන් ගුණයක්, දෙගුණයක්. එහෙනම් මෙයා ගාව බෝල දෙකයි නම් මෙයා ගාව බෝල 6යි. මොන බෝල ප්‍රමාණය දාගත්තා. බෝල 6යි. ඊට පස්සේ මේ බෝල ටික ඔක්කොම එක එක ගොඩ කරගත්තා. බෝල ඔක්කොම එක ගොඩ කරගත්තා. එතකොට බෝල එනවා උඩ 1යි මෙතන 2යි මේ මේක මේක තමයි මේ උඩ 1 මේ දෙක තමයි මේ මෙතන බෝල 6ත් එක්ක බෝල ඔක්කොම ගොඩවල් 9යි දැන් ගොඩවල් 9යි මේ ගොඩවල් 9 තමයි 360 රුපියල් 360ක් තියෙනවා ගොඩවල් 9. එහෙනම් අපි ඉස්සෙල්ලා හොයමු එක ගොඩක්. නැත්නම් එක බෝලයක් කීයද කියලා. එක බෝලයක් හොයන්න කරන්න ඕනේ 369 න් බෙදන්න. 369 න් බෙදුවම 40ක් එනවා. රන්දිලු ගාව තියෙන්නේ එක ගොඩයි. රන්දිලු ගාව එක ගොඩයිනේ. එහෙනම් රන්දිලු ගාව තියෙන මුදල් රුපියල් 40. මුදල් ප්‍රමාණයක් පමණක් නොව වෙනත් මෙබඳු සම්බන්ධතා ඇති ඕනෑම අවස්ථාවකද මේ ක්‍රමය භාවිත කරන්න පුළුවන් කියලා කියනවා. කරේ රන්දුළු ගාව එක එක ගුණයක් තියෙන මුදල වගේ දෙගුණයක් තියෙනවා කොහොමද නදීස ගාව මේ පහන් ගාව ඒ වගේ තුන් ගුණයක් නදීස ගාව. ඒතර අපි බැලුවා ඔක්කොම ගුණ කීයක් තියෙනවද නැත්නම් ගොඩවල් කීයක් තියෙනවද කියලා. ගොඩවල් 9ක් ආව ගොඩවල් 9 360යි නම් එක ගොඩක් කීයද කියලා. ඒ අනුව නම් පහන් ගාව 42ක් 80යි නදීස ගාව 83ක් 240යි කියලා කියන්න පුළුවන්. හරි. අපි එනම් ප්‍රශ්න වලට මා ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් මල්ලි ළඟ අප ළඟ ඇති මුදල් වල එකතුව මං ගාව එක ගුණයයි නම් මල්ලි ගාව දෙගුණයක් නේ දෙන්න ගාව ගුණ කීයක් තියනවද දෙගුණයක් කීයක් තියනවද දෙන්න ගාව ගුණයක් රුපියල් 120ක් රුපියල් 120ක් තියෙනවද නේ රුපියල් 120ක් තියෙනවද ඒක නෙමෙයි තෙගුණයක් තෙගුණයක් නැත්නම් ගුණ තුනක් ගොඩවල් තුනක් තෙගුණයක් සර් කොහොම පෙන්නේ ගොඩවල් තුනක් සර් හරි අය අහන්නකෝ වෙන්න ඕනි කාරණේ ඔයා විතරක් ඔතන වාඩි වෙන මං කියන්නේ දැන් ඔයා හතර ළමයෙක් නේ නැත්නම් ඔයා පහේ දරුවෝ තුනේ දරුවෝ ගෙනන් අයියලා කළා නංගිලා මේ අම්මලා තාත්තලා පොඩ්ඩක් පස්සේ ඉඳලා උදව් කරනවා
ඔතනදී ඔයා මාත් එක්ක කතා කරමු. කවුරුත් උදව් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකක්. ඊනකට මං අහන්නේ හොඳට මොකද්ද කියලා අහගෙන. හොඳට අහගෙන ඉවරලා දැන් මේ මේ කාගේ හරි දැන් මයික් එක ඔන් එකේ තියෙන්නේ. මයික් එක ඕෆ් වෙන්න ඕනේ. අහන්නේ මොකද්ද කියලා අහගෙන ඉඳලා කක්ගාලු උත්තර දෙන්න. හැබැයි ඉස්සලා මුලින් කෙනෙක් උත්තර දෙවිපු ගාම අනිත් කට්ටිය උත්තර ඕනේ නැහැ. හරි. මම ආයෙ ප්‍රශ්නේ අහනවා. මාළඟ ඇති මුදල මෙන් දෙගුණයක් මල්ලිගාව. එතන මංගාව එක ගුණයයි මල්ලිගාව දෙගුණයයි. ඔක්කොම ගුණ කීයද? තුන් ගුණය. දෙගුණයක් නෙවෙයි. තුන් ගුණය 120 නම් මට වෙනම 120 තුනෙන් බෙදා. කියන්න 120 තුනෙන් බෙදලා. 40යි. 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 එහෙනම් මංගාව 40යි සර්. මංගාව එක ගුණයයි නේ. එහෙනම් මංගාව තියෙනවා රුපියල් 40ක්. මංගාව රුපියල් 40ක්. හැබැයි රුපියල් 7ත් එක්ක පැහැදිලිව නිවැරදි උත්තර ලියවෙන්න. මංගාව රුපියල් 40ක්. පැහැදිලි නේද කතාව? පැහැදිලි සර්. මංගාව රුපියල් 40ක් තියෙනවා. පැහැදිලි සර්. සුනිල් ළඟ ඇති මුදලෙන් දෙගුණයක් නිලාන් ළඟ. සුනිල් ළඟ තියෙන මුදලෙන් දෙගුණයක් නිලාන් ළඟ. දෙදෙනා ළඟ 420යි. දැන් ගුණ කීයද? රුපියල් 140යි රුපියල් කියලා ලියනකට වඩා හොඳයි කෙටි කරන්න පුළුවන්. හැබැයි කෙටි කරනවා අනිවාර්යයෙන් තිතුම්. ඒක කිසි කතාවක් නෑ අනිවාර්යයි. රුපියල් 140 423 න් බෙදුවම 140ක් ආවා. පැතුම් ළඟ ඇති මුදලෙමින් තෙගුණයක් නාලක ළඟ. පැතුම් ගාව එක ගුණයයි තෙගුණයක් නාලක නම් ගුණ කීයද ඔක්කොම? 4යි. ගුණ 4යි. 4යි. 284 න් බෙදලා කියන්න. 284 බෙදනවා. බෙදලා කියන්නේ කොහොමද? 70යි. 70යි. රුපියල් 70යි. 70යි. 70ක් රුපියල් 70යි. රුපියල් 70ක් තියෙනවා. පැතුම් ගාව 70යි. අරය ගාව 210යි. තුන් ගුණයන්නේ. ප්‍රියාන් ගුණයනේ සිල් ගුණයක් රයාන් ළඟ. සියාන් ළඟ ඇති මුදලනේ. මනුදිගේ මයික් එක හරි දැන් ඉන්නකෝ පොඩ්ඩක් මෙහෙමයි ඔයාලගේ සහයෝගය අවශ්‍යයි ඉතා සාර්ථක ගණිත ගැටලු පිටු ටිකක් සාකච්ඡා වෙන්නේ ඔයාලගේ සහයෝගය මත මයික් එක ඕෆ් වෙන්න ඕනේ අවශ්‍ය වෙලාවට ඔන් කරා උත්තරත් ඕන උත්තර නැතුවත් බැ උත්තරත් ඕන හැබැයි අවශ්‍ය වෙලාවට ඔන් කරා ඒ වගේම ඉවර කරපු ගමන් ඕෆ් වෙනවා කල්ලාතු ඔන් කරන ඉන්න එපා කලින් උත්තරේ දෙන කල්ලාතු ඔන් කරන ඉන්න එපා පැහැදිලිනේ එමු නම් අර තව එකක් ඔයා ඉන්න තැන සද්ද නැති තැනකට යන්න ගෙදර ටීවී එක වැඩ නම් වේඩි එක වැඩ නම් අම්මලා තාත්තලා හරි කවුරු හරි කතා කරන තැනක් නම් ඔයාලට මයික් එක ඔන් කරන්න අවස්ථාවක් නැහැ පැහැදිලි නේද අපි එහෙම කරමු නැත්නම් පුතේ මේක අසාර්ථකයි හරි එහෙනම් මම ආයෙ ප්‍රශ්නය අහනවා ප්‍රියාන් ළඟ ඇති මුදලමින් සිව් ගුණයක් ගයන් ළඟ. ඒ කියන්නේ ප්‍රියාන් ළඟ එක ගුණයයි සිව් ගුණයක් වෙන හතර ගුණයක් ගයන් ළඟ. ඔක්කොම ගුණ පස් ගුණයක්. එහෙනම් 400 ගණක පහේ පස් ගුණයයි. 400 80යි. 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 අපි ගණන් බලා ගන්න කියලා ගැහුවේ. එහෙනම් ප්‍රියාන් ගාව 80යි. රුපියල් 80යි. රුපියල් 80යි. 280යි නම් බෑ රුපියල් කියලා කෙටි කරලා තිත තියලා 80 පුළුවන්. ඉතින් දැන් ආයේ 280යි කියලා පුළුවන්ද කියලා මගෙන් අහනවා කියන්නේ මේක තේරෙන්නේ නැහැ කියන එක.
उत्तर लियनवा मेन विना प्रश्न कहना मे विधि के समाज बीसी दूर ए बी दूर मेन देखुनिया मेन मे बींदला मेन मेतन मेतन दूर ए बी मेन दिगुनिया मित्र अभी दिगुनिया एसी दहाटाइल मे संपूर्ण दूर दहाटाइल ए बी दूर आते मेहम ग अभी मेतन एक गुणिया मेके दिगुनिया ये वगे दिगुनिया गुण के पुते मगे हाय आई सर अरे कहाँ रे हाँ हाँ माइक नहीं माइक क्या जी सर अरे मैं माइक के कर गेटर लुए थी ये ने मानुदी की मानुदी पुलुहान नांग वाया इन्हें तने साद्दे आक्ती ना पुते ये साद्दे नातर कराने किया ला माइक के कौन तला का ताकराने नेतं वाया माइक के कौन नो कराइने मंग हिते ने मत ऐ हुने आगे महा ये गोसावा मनिता तमंग तमंग හයයි km මට හන kg වගේ කතාවක් kg නෙවෙයි km එක සිම්පල් හයයි k පැහැදිලිනේ දැන් මෙහෙමයි මේක පොඩි ප්‍රවේශයක් දැන් කට්ටිය හරියට උත්තර දෙනවා මට උත්තර දෙන්නේ මේක නිකන් තේරෙච්ච ඉඳ හැබැයි සමහරලාට මෙන්න මේ විදිය ගැටලුවක් දීපන් පටලව ගන්න අවස්ථාවක් තියෙනවා ab දුර මෙන් දෙගුණය bc a සිට c දක්වා සම්පූර්ණයෙන් නෑ දුර 18යි එහෙනම් අර වගේ මේක එක ගුණයක් මේක දෙගුණයක් තුන්ගුණේ 18යි නේ එක ගුණයක් 6යි එහෙනම් දෙගුණේ 12යි තාල් ලේසි නේද ඔය මේ 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 ප්‍රවේශයේ මේ මේ ඉගෙනගත්ත ගැටලු ක්‍රමයට තව ගැටලු ගොඩක් තියෙනවා විභාගයේ මේ ගැටලුවම එන්නේ නැහැ විභාගයේ වෙනස් ගැටලුවක් හිතලා හැබැයි මේ රටාවට හදන ඒවා වෙන්න පුළුවන් ඒතර අපි මේක ඔළුවට දාගෙන තියාගෙන ඉන්න වෙනවා හරි PQ යන පුතේ නිල් පාට ගන්නකො පැහැදිලි නැහැ නිල් පාට ගන්න सीट दूर दूर ए बी मेन दिगुणी आकलू मेक नहीं अभी है दू आए मैं देखो एक है एक है पहाटा भी आई के पी क्यू दूर पी क्यू दूर QR දුර මෙන් සිව් ගුණයක් يعني මේ වගේ සිව් ගුණයක් හතර ගුණයක් එහෙනම් ඔක්කොම ගුණ කීයද පුතේ මෙතන 1යි මෙතන 4යි
පස් ගුණය. පස් ගුණය. පහෙන් 12යි. 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 අපිට කියනවා QR. QR එහෙනම් 12යි කියන්නේ. ඕසර්. 12යි කියන්නේ. ඉතා සරලයි ක්‍රමේ. ඔක්කොම ගුණක ප්‍රමාණය ගත්තා නැත්නම් මොකද පුතේ? 15යි කේම් හරිද? 15යි කේම් වැරදි. මං හිතන්නේ කිලෝමීටර 12යි කියලා සිංහල ලියල තිබුණා. මේ තීක්ෂණ ලියනවා ඇත්තේ මෙහෙම එකක්. තීක්ෂණ තේරුම් ගත්ත විදිහ නැවත වතාවක් ආය අහගන්න වෙනවා. කිලෝ කිලෝමීටර 12. ඒක ප්‍රශ්නයක් නෑ පුතේ. මේ මෙතන මෙහෙමනේ සිව් ගුණයයි කිව්ව ගමන් මෙයා මොකද්ද කරන්නේ 64න් බෙදනවා. 64න් බෙදලා මෙහෙමයි කියන්නේ බෑ පුතේ. මෙතන කියන්නේ PQ දුර QR මෙන් සිව් ගුණය. මෙන්න මේ මේ මම දාගන්න ලකුණුත් එක බලන්නකෝ. P ඉඳලා Q වලට සිව් ගුණයක් 4 ගුණයක්. මෙන්න මෙතන ඉඳලා මේ දුරට බලන්න. මේක 1 ගුණයක්. ඒතර මෙතනින් මේ 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 කොනේම ඉඳලා මෙතන දෙනකම් ගුණ 5යි. මෙතන ඉඳලා මෙතනට ගුණ 5යි. එහෙනම් මේ 60 බෙදන්න ඕනේ 4න් නෙවෙයි තීක්ෂණ 5. ඔයා 4න් බෙදුවොත් තමයි ඔයාලට 15 කියන්නේ. උඩ ඒ උඩ එක නේ කියන්නේ 18 දෙකෙන් බෙදුවම නේ 9යි ආවේ. නේද? ඒ වැරද්ද වාගේ තියෙනවා. ඒක තේරුම් ගත යුතුයි. හරි. 5න් බෙදන්න ඕනේ ගුණ 5යි. ඒ කියන්නේ මේක 4 ගුණයක් මේකේ ගුණය. එහෙනම් මේක 12යි නම් මේක 4 ගුණයක් කියන්නේ පුතේ 48යි. 12යි 48 එකතු 60යි. නැත්තම් මේක මේ 15ක් වුණොත් පුතේ මේක 60ක් වෙනවා නේද? 75ක් වෙනවා මේ දෙක දුර. ඉතුරු වැරදි උත්තරේ ගත්ත විදිහ 12යි කේ. හරි. ප්‍රශ්න අංක 7. මම කියන්නම්. 8 වෙනි එකේ ඉඳලා කවුරු හරි chance එක ගමු. මා ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් B ළඟද? දැන් මෙහෙමනේ මට උත්තර කියන ළමයි ඉන්නවා. උත්තරේ විතරක් නේ. ඉතුරු මේක පැහැදිලි කළ උත්තරේ කියන්න පුළුවන් වෙන්නත් ඕනේ. එහෙම ළමයි ඉන්නවා මෙතන. එහෙනම් බහුතරයක් ඉන්නවා. එක්කෙන් එක්කෙනෙක් දෙන්නේ කී අතර ඉන්නවා ටක් ගාලා කායෙන් හරි අහගෙන උත්තර ලියාගත්තායි. ඒ ඇයිට පැහැදිලි කරන්න බැහැ. මා ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් B ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් C ළඟ. පුතේ මා ළඟ එකක් කියලා දාමුනේ. අපි ලේසි එතන ඉන්නේ. එක පටන් ගමු. මං ගාව එකයි. නෑ සෝරි A ළඟ එකයි. මා ළඟ නෙවෙයි A ළඟ. A ළඟ එකයි. එහෙනම් B ගාව කීයක් තියෙනවද? දෙකක්. 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 B ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් C. C ගාව කීයද පුතේ? හතරක්. කියන කවුද මේ කතා කී පැහැදිලි කරන්නේ ප්‍රශ්න අංක 8 මෙලද කියනවද ඔක කැමති කෙනෙක් පැහැදිලි කරමු පුළුවන් කෙනෙක් සර් මම කියන්නද හරි රුක්ෂන් කියන්න P පාර්සලේ බර Q පාර්සලෙන් දෙගුණයන්නේ. ආ කියන්නේ. එතකොට Q එකට 1යි P එකට 2යි. මම දාන්නම්. ඊට පස්සේ කියනවා Q පාර්සලේ බල R පාර්සලේ ලේ බරමෙන් දෙගුණයක්. එහෙනම් මම මෙතන වෙන ඉලක්කමක් ගන්නම් නේ. ඔව් සර්. වෙන එකක් ගන්න. මම මේකට දාන්නම් 2. මේකට 4 දාන්නම්.
බර ආර් පාසලෙන් දෙගුණයක් කියනවා එතකොට ආර් එකට එකයි ඔක්කොම ගුණ හතයිනේ පාර්සල් තුනෙන් බර 70යි kg 70 හතෙන් බෙදෙනවා එතකොට 10යි kg හරි මේ පාර්සලේ බර අහන ඒකේ බර 40යි kg ප්‍රගුණයක් ඉඳලා 40යි kg වෙනවා නියමයි ඔයසද මොකද ගැටලුව ඔයසද ඔයසද මොකක් කර කියන්න යනවා හරි උක්සාන ඔන්න පැහැදිලි කරා දැන් හතර දරුවෙන්නේ පැහැදිලි කරේ මං ඊනවෙ chance එක දෙනවා පහේ දරුවෙට මේ පැහැදිලි කරන් ගියා මේක හතර ගුණයක් මේක දෙගුණයක් මේ කියපු විස්තරත් එක ගුණ ටික දාන ගියා ඔක්කොම හත් ගුණයක් ආවා ඊට පස්සේ 70 බෙදුවම 1 කිලෝ 10 1 ගුණයක් කියන්නේ එනම් p කියන්නේ හතර ගුණයක් ඉඳලා කිලෝග්‍රෑම් 40 උත්තරේ කිලෝග්‍රෑම් 40 පුතේ ෆෝන් එක කට් වුණා නම් අවසානට නැවත ගායි කතා කරන්න ප්‍රශ්නේ දෙන්නේ පුතේ මේ බලා ගන්නකො කීයද කියලා පිටු අංක 10 17 පටන් ගත්තා දැන් පිටු අංක 18. ඔයාලේ පොත තියෙනවනේ පොඩ්ඩක් බෙල්ලගෙන බලන්න පිටු අංක 18 ප්‍රශ්න අහක. හරි අහගෙන ඉමු. හදිසියවත් කට් වුණා නම් අහගන්න බැරුණා නම් එකම විසඳුම රෙකෝඩින් එකේ නැවත අහන එක. නැත්නම් අපිට ආපස්සට කියලා මේ වැඩේ කරන්න බෑ. එහෙමනම් මේ වැඩේ තේරුමක් වෙන්නේ නෑ. පහේ දරුවෙක් මයික් එක ඔන් කරන්න කවුද කැමති කතා කරන්න? ඒ මම කියන්න. මෙතුමිනි කතා කරමු පුතේ යටේකට. තරුෂ ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් නිතල ළඟ ඇත. එතකොට සර් තරුෂ ළඟ වගේ දෙගුණය තමයි නිතල ළඟ තියෙන්නේ. එතකොට තරුෂ ළඟ තියෙනවා 1ක්. නිතල ළඟ තියෙනවා 2ක්. ඊට පස්සේ කියනවා නිසල ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් ඉෂාල් ළඟ ඇත. එතකොට නිසල ළඟ තියෙන්නේ 2යිනේ. දෙවරක් තුන 6යි. එතකොට ඉෂාල් ළඟ තියෙනවා 6ක්. තුන්දෙනා ගාවම තියෙන මස නමයක් ඉරපත 450 බෙදන්න ඕනි 9ෙන් එතකොට එනවා සර් 50යි තරිෂට 50යි මිසලට ළඟ 2යි 50යි 50යි 100යි ඉෂාල් ළඟ 6යි 50යි 300යි හරි අපෙන් අහන්න තරුසගේ නේ ඔව් සර් එකෙන් රුපියල් 50යි නේ හොඳයි පැහැදිලි නේද යා පැහැදිලි කරා ඔව් සර් යා පැහැදිලි කරා ඔන්න ඒක ගැටලුවක් නැහැ හරි ඊළඟට අපි එනම් ප්‍රශ්න අංක 10ට යමු ප්‍රශ්න අංක 10 මම ආය හතරේ දරුවන්ට chance එක දෙන්නම් නේ සර් සර් මම කියන්නම් මම කියන්නද මම කියන්නද කවුද නැහැ කියනවාද පැහැදිලි කරලා පුළුවන්ද කියනවා කියන්න බෑ නෝ නැහැ ආ සර් පුළුවන් මනුරේ මිත්‍රිලෙන් දෙගුණයක් බර රුවන් මරුනර මේ දෙගුණයක් බර දෙදෙනාගේම බර 270යි kg වේ මිත්‍රිලගේ බර සොයන්න ඔකේ අන්න උත්තරේ 30යි kg. දැන් මට උත්තරේ ඇවිල්ලා වැඩක් නැහැ පුතේ. උත්තරේ හැදෙන විදියයි ඕනේ. පුළුවන් දුනා ඒ උත්තරේ හැදෙන විදිය කියන්න. 270. අනේ පුතේ මේක අහගෙන ඉමුකෝ. 240 මොකද වුණා යා? 270 බෙදන්න ඕන. අපි වෙන කෙනෙක් 270 බදන්න ඕන සර් හතරේ දවසර වෙන දරුවේ chance එක ගන්න සර් මම සර් නමයට උත්තරේ කි මම අන්ත පොඩ්ඩක් ඉන්න කලබල නැතු ඉන්න වෙන කෙනෙක් සර් සර් උක්ෂන් කියන්නද උක්ෂන් කිව්වා තීක්ෂණ කතා කරමුකෝ කියන් තීක්ෂණ කොහොමද වැඩේ කරන්නේ
මයුරා මිනිත් මෙන් දෙගුණයක් බරය. හරි. මයුරට එක දාවන්නවා. මයුරට එක දැම්මා. මිනිත් දෙක දාවන්නවා. එතනම වැරදිනේ. වැරදි නේද? මනුර මිතිල මෙන් දෙගුණයක්. මෙතන වැරදි. අපි හතරේ වෙන දරුවෙට chance එක දෙමු. සෑම මකියන්නද වෙනුසිද වෙනුසි නේද හා වෙනුසි කියනකෝ ඕනේ අදස්සනේ කොටන්න බෑනේ කොහ කතා කරන්න ඕන වෙලා යනවා මින්දුලි කියන්න ඕනේ කොටන්න බෑනේ ඇයි ඒ කියන්නේ දන්නේ නෑ වෙනුසි වා කියන්නේ සර් මං කියන්නද මම කියන්නේ කතා කරන්න මිතිල එකයි සර් මනුර මිතිර ගුණයයි පස්සේ මනුර දෙකයි සර් දෙගුණයයි මිතිලට වඩා හරි දෙගුණයක් ඉඳ දෙකයි හරි රුවන් මනරෙන් දෙගුණයක් බරය. ඔව් ඒ කියන්නේ. ඒක 6යි. ඒක 6යි. ඊට පස්සේ 6ට 2ක් එකතු කරා. එතන 9යි. ඒක එකතු කරා 9යි. හා. නා 279 9ෙන් බෙදනවා. ඔව් එතකොට 30යි සේ උත්තරේ. 279 9න් බෙදුවම 9 වරක් 3 30යි. උත්තරේ 30ද නැත්නම් වෙන එකක්ද? 30ද? නෑ 30 නෙවෙයි උත්තරේ. 30ද? දැන් 30යි කේජි. අහලා තියෙන මිතිලගේ බර. ආයේ තේරුම් ගන්න මිතිලගේ මෙතන කියන්නේ මනුර මිතිලමින් දෙගුණයක්. ඒ කියන්නේ මනුර තමයි දෙගුණේ. මිතිල 1යි මනුර 2යි. එනවා 60යි කියන්නේ උත්සාහ කරනවා නම් වැරදි ඒක. මනුරට එක මිතිරට දෙක නෙවෙයි. ඒකයි අර එක දරුවෙක් කියන්න ගියාම එතනින් එහා නන් අතර කළ වෙන ඉතිහාසය. ඔබතේ 90යි නෑ අනුර නෙවෙයි. මනුර මිතිලමින් දෙගුණයක් බර හින්දා දැන් මෙතන 1 මනුරමින් දෙගුණයක් බරයි. ඒ කියන්නේ 90යි කියලා කියනවා නම් වෙන මොකක් හරි එකක් පැටලවගෙන 3යි 4යි 5යි 6යි මන්ද කොහොම පටවා ගත්තද කියලා මේ එන්නේ මයික් ඕෆ් කරමු මෙතුමිනි ඖෂධ සර් නවවෙනි එකට උත්තරේ කියන්නකෝ හරි පුතේ නවයට කියන්නම් නැවත අහගන්න නවවෙනි එක තමයි පුතේ මේ කතා කරන්නේ ආ නවයේ දෙකක් තියෙනවා නේ උඩේකට පුතේ ආවේ රුපියල් 50 හරි නැවත කතා කියන්නම් මනු මේ අර දරුව පැහැදිලි කරපු එක හරි ගැටලුවක් නැහැ වෙනස ඔයාගේ උත්තරේ හරි මනුල මිතිලමින් දෙගුණයක් නම් මලුල දෙගුණයක් මිතිල එක ගුණයක් මේක පැහැදිලිව තර්ක කරලා ගන්න කතාව මනුල මිතිලමින් දෙගුණයක් නම් ඒකයි මිතිල එකයි 3 ගුණයයි රුවන් මනුලමින් දෙගුණයක් නම් රුවන් 6 ගුණයයි එහෙනම් සම්පූර්ණ ගුණ 9යි 279 9ෙන් බෙදුවම 30යි ඒ කියන්නේ මිතිල එක ගුණයක් ඉන්න කිලෝ 30යි මන්ද 60යි මෙයා 60ව 3ක් 180යි. එහෙම තමයි උත්තරේ ඉන්නේ. හරි. එහෙනම් අපි යන් යට ප්‍රශ්න වලට. සංඛ්‍යා රටා සම්බන්ධ ගැටලු ත්‍රිකෝණ සම්බන්ධ ගැටලු ඉතා සරලයි. තනි එකේ පුතේ මේ 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 පැහැදිලි කරන කියන එකත් අහගන්න මීට වඩා වෙනස් ක්‍රමයක් තිබුත් මම එකක් කියලා දෙන්නම්. මුළු ත්‍රිකෝණ පුතේ එකේ එකයි. මුළු ත්‍රිකෝණ 3යි මේකේ 1යි 2යි 2ව 3යි මේකේ 6යි මේකේ 10යි කියලා අපිට දාලා තියෙනවා. එතකොට මෙම රටාව 1 3 6 10 වශයෙන් පිහිටනවා. ඒ කියන්නේ 1ට 2ක් 3ට 3ක් 6ට 4ක් 10ට 5ක් 15ට 6ක් කොහොම කියලා කියනවා. හරි. අද මේ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ තව එකක් දීලා තියෙනවා අපිට.
මෙතන මේ මෙතන ඌමනාව නෑ මම බැලුවේ මේ ඌමනාව තියෙන්නේ මේක පැහැදිලි කරන්න මේ ත්‍රිකෝණ ගාන නෙවෙයි. ඉතින් ත්‍රිකෝණාකාර දීලා මෙතන සංඛ්‍යා එකතු ආපු විදිය. පළවෙනි එක 1 3 6 10 කියන්නේ සංඛ්‍යා රටාව ඇවිල්ලා තියෙන පුතේ එක ආවම එකට දෙකක් එකතු කරලා 3 3ට 3ක් එකතු කරලා 6. මේක වෙනම රටාවක්. මේකේ ඇතුළේ තියෙන ගාන අපි හොයාගන්න මෙතන 1 2 3 4 දාලා මුළු එකතු ගන්න එකනේ. ඒක නෙමෙයි මේ බලාපොරොත්තුනේ. මම හිතේ එහෙම එකක් කියලා. ඒක නෙමෙයි මේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මෙතන සංඛ්‍යා රටාව වලට යන්න අවශ්‍යතාව තිබෙනවා. මේක කෙටියෙන් ගන්න විදියත් ඔයාලා දන්නවා. මේක ඇතුළේ 1 2 මේ විදිහ එකක් නෑ 1 2 3 4 කියලා දැම්මම ඉලක්කම එකතුව ගත්තම මුළු මේ ත්‍රිකෝණ ගාන කියන්න පුළුවන් අපිට. හරි. එතකොට ඒක නෙමෙයි මේ බලාපොරොත්තුනේ. මේකේ සංඛ්‍යා එක එක වැඩි වෙලා එකතු වෙලා. පැහැදිලිද රටාව? ඒ විදිහේ විවිධ රටා තියෙන පුළුවන්. එකම පරතර යන රටා තියෙන පුළුවන්, ගුණ කිරීමේ රටා තියෙන පුළුවන්, බෙදීමේ රටා තියෙන පුළුවන්. එකක් එකතු වෙලා ඊට වඩා වෙනස්යක් ආයෙ එකතු වෙලා එහෙම ඒවා තියෙනවනේ. එකම සංඛ්‍යා රටාව අතර සංඛ්‍යා රටා දෙකක් තියෙන ඒවා තියෙනවනේ. නේද? විවිධ ඒවා තියෙනවා. එතකොට මේකේ තියෙනවා 7යි 3යි 1යි 10යි මෙන්න එකක් එකතු කරලා 11යි 11 දෙකෙන් ගුණ කරා 22යි. 6 ඒ කියන්නේ ඒකම ඊනගේ දෙන 6 8යි 14යි එකක් එකතු කරාම 15යි 15 දෙකෙන් ගුණ කරා 30යි. මෙතන රටාව තියෙන 7යි 10යි 17යි එකක් එකතු කරාම 18යි 18 දෙකෙන් ගුණ කරාම 36යි. මේ බලන්න මේ රටාව. එකක් උඩ දෙක එකතු කරලා එකක් එකතු කරලා තමයි ගුණ කරලා තියෙන්නේ. හරි. මම පළවෙනි රටාව කියන්නේ. මෙතන 6 13 20 පරතරයේ පුතේ. මම කියන රටාවද? 7යි 7 7 6ට 7ක් එකතු කරාම 13යි 13ට 7ක් එකතු කරාම 20යි 20ට 7ක් එකතු කරාම 27යි 27ට 7ක් එකතු කරාම 34යි 34ට 7ක් එකතු කරාම 40 එකයි නේ හරි ඔන්නේ එක හරි එකයි 49 මොකද්ද මේ රටාව කවුද කියන්නේ මම කියන්නද අනේදි කියන්න කියන මන්ද 49 න් 4ක් අඩු වෙලා 45යි 45 න් 4ක් අඩු වෙලා 41යි 41 න් 4ක් අඩු වෙලා 37යි 37 න් 4ක් අඩු වෙලා 33යි 33 න් 4ක් අඩු වෙලා 29යි හරි ඊනඟට කවුද කතා කරන්නේ කතා නොකරපු කෙනෙක් දෙන්නම් දුවිඳු කියන්නකෝ කියලා කියනවා 30 බෙදීම එකනේ යට ප්‍රමාණය වැඩියෙන් ඇවිල්ලා තියෙනවා හරි එතන ගැටලුවක් නෑ එහෙනම් හරි ඊනඟ එක කියන්නේ කවුද කැමති අභිමාන් මුලින්ම කියවිච්ච මෙතන වැටෙන මුලින්ම වැටෙන නම තමයි මම මේ කියන්නේ අභිමාන් කියන්නේ පැහැදිලි කරලා කියන්න ඕන කොහොමද කියන්නද?
එකක් හරි එකක් කියන්නේ තුන එකක් හරි එකක් කියන්නේ එකක් හරි තුනයි තුනෙන් තුනයි තුනට තුනට හතරක් එකතු කරාම 7යි එනම් යාපන එක හතරක් එකතු කරාම 11යි ආන්න හරි හරි 11ට හතරක් එකතු කරාම 15යි හරි 15ට හතරක් එකතු කරාම 19යි 19යක් 11යි ඊළඟ සහයෙන් එන පොඩ්ඩක් 6ට 3ක් එකතු කරාම 9යි 6ට 3ක් 9යි හරි 9ට 3ක් 12යි හා 12ට 3ක් 15යි 12ට 3ක් 15 හොඳයි අපි මේ ගණන් කියන්න චාන්ස් එක එක එක්කෙනා ගමු එතකොට මේ ගන්න අතරේ ඔයා එක වතාවක් මෙතනදි කතා කරා නම් ළමයි 69ක් ඉන්නවා එතන අනිත් අයට අවස්ථාව දෙන්න ඕනේ. ඔයා එක වතාවක් කතා කරා නම් චුට්ටක් වා නිශ්ශබ්ද ඉන්න කෙනාට chance එක දෙමු. ඒකද? හරි. ඉරෝෂ් කතා කරා. සර් 15 දෙපාරක් ලියවිලා. 15 දෙපාරක් ලියවිලා අතෙන්ට එන්න ඕනි 18. නෑ සර් ඒක උඩින් එන්නේ 6 9. ආය බලන්න ආය බලන්න. මෙන්න මෙයා කියපු රටාව 3 7 11 4 4 15 19. මේක සංඛ්‍යා රටා දෙකක් මේකස්ස තියෙන්නේ. හය නවය දොළහ පහළව පහළව දෙපාරක් ලියවනේ පහළව තමයි ඉන්නේ මේ එක කෙලින් මේක දිහා ගණන් යන්න එපා එයා පැහැදිලිව කිව්වා සංඛ්‍යා රටා දෙකක් මේක තියෙන්නේ මෙන්න පළවෙනි සංඛ්‍යා රටා මම ඒක ඊට පස්සේ යක් ගියපු විදිහට මම යාකලා පෙන්නනවා තාමත් තේරුනේ නැත්නම් අහගෙන ඉඳලා නැහැ හරි උත්තරේ ඉන්නේ 15 19 මේ තියෙන සංඛ්‍යා රටා දෙකක් හරි හය වෙනි එක කියන කැමති කෙනෙක් කතා කරන්න. කොනේ. හරි කතා නොකර මේ උත්තර කියපු කෙනෙක් හරි. මම කියන්නද? රුක්සන් කියන්න. රොතන දාල තියෙන හතෙන් දෙකයි එකයි න හතයි දෙකයි එකයි එකතු කරාම 10යි එන හත හමාරයි අපි හමාර කියමුකෝ වඩා හොඳයි නේ හත හමාරයි තව දෙක හමාරක් එකතු කරාම 10යි 10යි දෙකයි 12යි 12යි 12 හමාරයි දෙක හමාරක් නේ දෙකයි භාගයන් නේ 12 හමා मट मूल नमीवी මුලින්ම කිව්වේ කවුද කියලා හොයාගන්න බෑන ඔක්කොම කෑගෙව්වා සංජීවිනී කියන්න මේ අනිත් අයට ඉනගේ එකේ චාන්ස් එක හම්බ වෙනවා සංජීවිනී කතා කරමු අනේ සර් හරි චාන්ස් එක නඳුන්න දෙන්න 13ට 3ක් එකතු වුණාම 16යි බෑ මම වෙන කෙනෙක්ට චාන්ස් එක දෙනවා මේක 13 නෙවෙයි වෙන කෙනෙක් මයික් එක ඔන් කරන්න එහෙනම් මම කියන්නේ ද මිනදි මිනදි කියන්න1.6ට 0.3ක් එකතු කරාම 1.9ක් වෙනවා. 1.9
අර මුලින් කෙනෙක් කිව්වට යාගේ නම වැටුන්නේ නැහැ මට වැටිච්ච කෙනාගේ නම කියන්නේ අමිතු කියන්නේ බෙදුවම 480යි 960 දෙකෙන් බෙදුවම 480යි හරි 480 දෙකෙන් බෙදුවම 240යි 240 දෙකෙන් බෙදුවම 120යි හරි 120 දෙකෙන් බෙදුවම 60යි 60 දෙකෙන් බෙදුවම 30යි සිට්මි නේද ඉස්සලා මයික් එක ඔන් කරේ සිට්මි කියමුද යට එක සර් මට අනේ එක දෙන්නකෝ නදුන් කියන්නකෝ අපේ නදුන් කියන්න හරි එන නදුන් ආසාවෙන් කියනවා කියන්න බා කොන නදුන් කියමු නෑ සිට්මි කිය අපේ दहनमे मामी को लोकप्रिय नहीं है क्या आना था मामी से क्या आना था आई हो सर मामा क्या नहीं देने के लिए लोकप्रिय नहीं के देने क्या ना पहाड़ा हाथ चांस तीन ताऊ को दो तीन ताऊ दोला हाई हाँ पहाड़ा हाथ के कटुकरा डे पासे दोला हाई हाथ रे नामे हाथ के कटुकरा डे पासे दोला हाई नामे नेटे कोले हाथ के कटुकरा डे पासे ඉන්න ඉන්න තව ගැටලු ගොඩක් තියෙනවා බය වෙන්න එපා ප්‍රශ්න 100ක් විතර තියෙනවා හරිද මේ පොත ප්‍රශ්න 1000ක් තියෙනවා ඒතර ළමයි ඉන්නේ ටිකයි ඉන්න හැමෝටම චාන්ස් තියෙනවා හැමෝගෙම අහනවා මම දැන් මේ කැමැති කැමැති අය මයික් ඔන් කරගන්න කිව්ව ඉස්සර කියලා ඔය කිව්වේ ඒ හින්දා කලබල නැතුව ඉන්න එක්කෙනෙක් කවුරු හරි උත්තර දෙනවා නම් එයාට උත්තර දෙන්න ආරෙන්න හරිද සමහර 10 වෙනි ප්‍රශ්න කතා කරේ නෑ ඉතරේ මොකද්ද මම 10 වෙනි එක කතා කරේ නෑ ඒක අපි පස්සේ කතා කරමු හරි කොහොම වුම් තියෙමු දැන් මම කතා කරපු ගියපේ කතා කරලා 10 කතා කරමු නැත්නම් මේ උත්තර ටික වෙනස් වෙනවනේ හරි නෑ 10 කතා කරලිමුකෝ අපි 11ක් කතා කරා මෙතන යට එකක් තිබිලාලු 10 කවුද 10 කියන්නේ එයා මම කියන්නද මනුදි කියන්න එක් වෙනින් කියන්න මනුදි 40න් 12ක් අඩු කරාම 28යි 28න් 10ක් අඩු කරාම 18යි 18න් 8ක් අඩු කරාම 10යි 10න් 6ක් අඩු කරාම 4යි 4න් 4ක් අඩු කරාම 0යි ඊට පස්සේ 12 වෙනි එක මලීෂා කියන්න මලීෂා මලීෂා කියන්න සර් ඒකේ මේ උඩින් උඩින් තියෙන පැලිය සර් හදන්න ඕන මේ මේ තුනෙන් ගුණ කරන මේක සර් එතකොට දෙවරක් තුන 6යි සර් හරි
ඊට පස්සේ සර් 6 වරක් 3 18යි. හරි. දැන් අපි තව ක්‍රමයකට හදන්න පුළුවන්. ඉන්න ඉන්න. 18 වරක් 3 54. 18 වරක් 3 54. අපි යාට කියන්න අරින්න. කලබල නැතුව ඉන්න. ඒක තාම නැතින මං කියන්නද? පුතේ තාම යා ගණන් හදන්න. එයා තාම ගාන හදලා ඉවර නැහැ. එයාට ගාන කියන්න දෙන්න. දීලි ඉවරලා ඒකේ හරි වැරද්ද තව ක්‍රම කතා කරමු ඊට පස්සේ. එක ඉවසන්න ඕනේ. පැහැදිලිනේ? මාලිෂ කියන්නේ අංක 10 හරි 54යි. ඊට පස්සේ ඔය ඊට පස්සේ පුතේ අනිත් අය මයික් ඕෆ් කරන්න. මාලිෂ කියන්න. ඊට පස්සේ සර් යට යට තුන ආයේ 8 වරක් पहाटेनवा උඩ එක තුනෙන් ගුණ කරන්න යන්න පුළුවන් මේකත් තුනෙන් ගුණ කරන්න පුළුවන් මේ ආවේ මේ වගේ එහෙම නැත්නම් මේක හතරෙන් ගුණ වෙලා දෙවරක් හතර හයවරක් හතර 18 ව හතරක් එතකොට මෙතන උත්තරේ වෙනම ආය ගන්න වෙනවා සියරෝක එකතු කරගෙන ඉතත් හරියට හදා ගන්න බෑ එකතු කළා නෙමෙයි තුද්දේ මේක ගුණ කළා තියෙන්නේ හරිනේ මේ දෙක එකතු කරලා හරියට හදා ගන්න බෑ කියලා කියන්නේ ඔව් සර් 50 මෙතන හරි මේ 50 18යි 54 72 හරිනේ හරි තවතන හිස්තන් දෙකට කලින් ඕක ලිස්ට් එක ආ ඔය ඒක හරි ඒක හරි හදා ගන්න බෑ මේ 54 එන විදියක් නෑ ඊට පස්සේ කොහොම හරි ගමන් නෑ ඒක විවිධ ක්‍රමයකින් හදන්න පුළුවන් හරි අපි 13ට යන් කවුද chance එක ගන්න කතා නොකරපු කෙනෙක් සර් මම කියන්න මිනේදි කිව්වා කතා නොකරපු කෙනෙක් අක්තාව ගොඩක් අය ඉන්නවා කො මයික් ඔන් කරමු කතා නකරු පහතරේ ළමයි කතා කරන්න මේ කරගෙන යනවා කොනෙන්ද හරි කතා කරපු කෙනෙක් හරි කමන චාන්ස් එක ගන්න සර් මම කියන්නද මම කියන්නද මිනිදි ඉස්සලා අහපු හින්දා මම කියන්නද පහයි 3යි 8යි 8යි 1යි 9යි 9 4ෙන් ගුණ කරාම 36යි හරි මතයි 5යි 12යි 12යි 1යි 13යි 13 4ෙන් 52යි හරි 10යි 6යි 16යි 16යි 1යි 17යි 17 4ෙන් ගුණ කරාම 68යි मनुदेक මම කියන්නද කියලා මයික් එක ඔෆ් කරාම කවුද කියලා දන්නේ නැහැ. කෙනෝද? සර් 10ට උත්තරේ කිව්වේ නැහනේ. කිව්වා. ඔව් සර්. අක් කෙනෝත් කියන්න බා. සර් ඔතන 14 වෙනි ප්‍රශ්නේ 531ක් ඕකෙන් අඩු කරාට පස්සේ මේ පිටිපස්සට දානවා 531. ඊට පස්සේ එන්නේ 7531යි 531 නේ ඊට වඩා මෙහෙම සරලයි නේද පුතේ මේ 7 ගණන දාන මුලින්
संख्या मार्ग संख्या मूल हरि कथा नुकर पालोसनी कथा नुकर इलाकन मुल देवनी मुलट है इडवासे इतनी हाथलेस नमः दानो दाला देख का दानो इलागटे हाँ इतने इतना हायदा सारसी आनू देखने हाँ इतने एक देवनी कारण हाथर लिए नो इडवासे आनू देख लिए नो इडवासे मुलीमती है ना आया गटल लिए नो केक के ना पहले करने विधि है बिना एक ही गटल लुआक नहीं हमको जो केक के ना इतना पतने विधि है � ඊට වඩා සරලයි කියලා හිතනවා දැන් ඔයා කියන්නේ දෙවෙනියක මුලට ගේනවා හරි ඒක තමයි ක්‍රමය නේද එහෙම නැත්තම් මුල 6 අගින්ම ගිහින් තියෙනවා ඉච්චරයි කරලා තියෙන්නේ මොනවා හරි ක්‍රමයකට එක එක කෙනා පැහැදිලි කරනවා හොඳයි දැන් ඔය කතා කරන්න chance එක දුන්නා හැබැයි කතා කරන්න chance එක දුන්නොත් තාමත් කතා නොකරන ළමයි ඉන්නවා පුතේ දැන් කතා නොකරන ළමයි ඉන්නවා කියලා මම කියන්නේ උත්තරේ ඇහුවම මේකේ උත්තරේ කියන ළමයි දන්නවා ගොඩක් අයගේ බහුතරය ඉන්නකෝ චුට්ටක් පුතේ බහුතරයක උත්තර හරි මම මේ දන්නවා කියන්නේ පුතේ ආ නික්මනින් අහන්න ඉක්මනින් අහන්න නෑ එයා නිශ්ශබ්දයි එතකොට මම නැවත ඔයාලත් එක්ක මේ කතා කරන්න ඔයාලට මේ කියන්නේ පුතේ මේ ගණන් ගැටලු පුතක් ගණන් ගැටලු පොතේ අපි උත්සාහ කරනවා මෙහෙමයි අපිට මෙතන පිටු කිහිපයද කතා කරන්න පුළුවන් පිටු දෙකයිද තුනයිද ඒක සර්ව සාධාරණ මේ හොඳටම පැහැදිලි වෙන්න යන්නේ ඒක තමයි මේ කතා කරන චාන්ස් එක දුන්නේ එක එක්කිනාට එක එක ළමයි විවිධ ක්‍රම විවිධ දේවල් කතා කරනවා දැන් මේ කතා කරන අතරේ දැන් තේරෙනවා ඇති සමහර විට පන්තියේ කවුද ඉස්සරහින් ඉන්නේ කියලා දැන් මම කියන්නේ දැන් මේකේ ලකුණු ඇහුවා අපි හිතමු ප්‍රශ්න මේකේ 40ක් තිබුණ ලකුණු ඇහුවා කියලා මේකේ ලකුණු බලන්න බෑ මේකේ पेपर एक लकन समहार लकन अनुमेवतना उत्तरे वितरा पुलवाहदील कथा करने के तेरूंगा वाला क्रम हो විවිධ ක්‍රම හොයන්න ගානක් හදුවම මේක හදන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා තීරුම් කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා අනිත් පැත්තේ පැහැදිලි කරන්න පුළුවන් මට්ටමක ඉන්නවා ඒක වෙන්නේ නෑ ඉබේ නේද ඒක වෙන්නේ ගණන් හදුවොත් කතා කරොත් නේද අනිත් පැත්තේ පැහැදිලි කරලා දුන්නොත් තීරුම් ගත්තොත් උත්තරයි නැත්තම් කාගෙන් හරි අහගෙන උත්තරයක් ලිව්වා කියලා නැත්තම් ওই පුතියාගේ උත්තර ටික තියෙනවනේ ඕක බල්ල මුල් එකේ ලිව්වා කියලා කවදාවත් දිනුවක් වෙන්නේ නෑ හරි මෙන්න ගැටළු ආකාර 19 මේ කතා කරන්න පුතේ සත්තුන්ගේ අංග සම්බන්ධ ගන්නේ කිරි අපි පයි සර් ගමු කියන්නා ඉන්න පුතේ කලබල නැතු ඉන්න තම් මේ මේ උදාහරණේ අපි කලින් යටින් කතා කරමු එතකොට පහේ දරුවොත් එක මේ දවස්වල විභවිතාමාන කතා කරලා ඉවරයි ආසන්න අවුරුදු ගානක මත්තකනම් පහේ දරුවොන්ට මේ විදිය විවිධ ගැටලු තිබුණා විශේෂයෙන් මං කෝ ටිකක් අමාරු විවිධාමානී ගැටලු විසඳීම සහ දැන් ওই තර්ක ගිරීමේදී පොඩ්ඩක් තිබුණා ඒත් ගැටලු තියෙනවා ඒත් ගැටලු හදන රටාවත් හැබැයි ගැටලු තිබුණට ගොඩක් නැහෙනේ
විදිහකට සමහර එකම ප්‍රශ්න නැවත නැවත අහලා තියෙනවා. එහෙනම් මේ තියෙන රටා කිහිපය අපි ඉගෙනගෙන ගියාම එනට අපි කරන පේපර් කට් වල තියෙන ගැටලු හදන තියෙනවනේ ප්‍රශ්න පුතේ. ඒකට ආස වෙන්න ඕනේ. විශේෂයෙන් ගණන් ගැටලු හදන්න ආස වුණාම මේකට අලුත් ක්‍රමයක් මම හොයාගත්ත දන්නේ නැත්නම් කාගෙන් අහගෙන හරි. එතකොට මේ වැඩේ කරගන්න පුළුවන්. කොහෙත්ම අවස්ථාවක් නැහැ පුතේ ශිෂ්‍යත්ව විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රයේට උපරිම ලකුණු ගන්න නැති ළමයි ශිෂ්‍යත්ව පාසලේ. පැහැදිලිව ලකුණු අඩුම තරමේ 80 85න් එහාපත් යන්න ඕනි ශිෂ්‍යත්ව පාස් වෙන කෙටියකට. ශිෂ්‍යත්ව පේපරේට 80ක් 85 ගන්නවා කියන්නේ පුතේ සරල නැහැ. පැහැදිලිද? කෙටියකට ගන්නවා කියන්නේ සරල නැහැ. මේ අපි කතා කරපු පේපර වලට දැන් ඔයාලා ගෙදදී ඔන්ලයින් එකේ මංස 95යි මං 100යි කිව්වට අනවරණ දීපු ගාම ඔය ලකුණු 20 25ට බහිනවනේ බහුතරේ. එහෙනම් නා එන්න නිවරදිව තේරුම් ගන්න වැඩේ කරමු. තේරුම් ගමු. ඊනකට අලුත් රටා හොයන්න, අලුත් ගැටලු හොයන්න, අලුත් පේපර් කඩලා හොයා ගන්න, කරන්න, තේරෙන්නේ නැති එකක් අහන්න නේද? ඒ හැර පුතේ දිනුවක් නැහැ මේක කරන්න පුළුවන් වෙන එකක් නැහැ. වැඩ කරනවා හැර විසඳුමක් නැහැ. දින්දෙන් ගොඩ එන්න නම් ලින්ක් අටෙන්න ගොඩ එන්න ඕනේ නේද? කතාව කියන්නේ එහෙමනේ. එහෙනම් ශිෂ්‍යත්ව පේපරේ ලකුණු ගන්න. වැඩ කරනවා හැර විසඳුමක් නැහැ. ඔයා තනියෙන් තේරුම් ගන්න. හරි. ගව කාලක සිටින ගවයන්ගේ සියලුම පාද කන් සහ වලිගල එකතු 42යි. එහෙනම් ගව කාලේ සිටින ගවයන් ගන්න අහනවා නම් එක ගවයට දැන් මේ නිරෝගී ගවයන් කියලා සමහර මෙතන සඳහනක් දෙන්නත් අවශ්‍යතාවය තියෙනවා. සමහර අයට අඩු අංග අඩු වෙලා ඉඳින්න පුළුවන්. එක ගවයකට කොටස් ගන්න පාද 4යි කන් 2යි වලිග 1යි එහෙනම් කොටස් 7යි 47 හතෙන් බෙදුවොත් එහෙනම් ගවයෝ 6යි. මේ ක්‍රමයේ භාවිතා කර වෙන විවිධ ගැටලු හදන්න පුළුවන්. මේ මේ මේක එහාට ගියම තව ගැටලු හදන්න පුළුවන්. හරි. සර් මම ඕක කියන්න දෙන්නේ. මිදු කියන්න දෙන්නේ. මිදු කියන්න දෙන්නේ. මම ඕක කියන්න දෙන්නේ. මිදු කියන්න දෙන්නේ. මිදු කියන්න. ඒක හරි ඉවරයි කියන. මම කලබල නැතුයි. මොනේ කලබල ඔක මම කියන්න ඉන්නකො කලබල නැතුව හයිද මට කියන්න ගවිස් කියනකො කොහොමද ගවිස් හදන්න ගවි පොලක සිනා රූප වෙන්නේ නැණි අකුණු කන්තා පාද කන් සහ වලිග මුළු එකතුව 56කි. ගොවි පොළේ සිටින එළුවන් ගණන සොයන්න. පාද 4යි නේ සර්. පාද 4යි කන් 2යි වලිග 1යි. 4යි 2යි 1යි එකතු කරාම 7යි. 56 7ට බෙදෙනවා. එතකොට 8යි සර්. පිළිතුර 8යි. එතකොට 8යි. උත්තරය කෑ ගැහිල්ල ඉස්සර නැත ගන්න ඔක්කොම කෑ ගැහුවම බැරි වෙනවා. හරිද? දැන් ඔය ඔය දැන් මම ඔක්කොගෙම මයික් එක ඕෆ් කරනවා ඔන් කරගන්න බැරි වෙනවා. ඉතාල සරල වැඩක් ඊට පස්සේ තියෙන්නේ. කලබල නැතුව ඔහම ඉන්නේ. ඊට පස්සේ කියන්න දමිතු සංජීව කියලා තියෙන්නේ. මයික් එක ඔන් කළා උත්තරේ කියන්න පුතේ. ඊනගෙකට. කවුද කියන්නේ මම කියන්නද? ශරණි නිෂා දෙනකෝ. දමිතු සංජීව කියලා නම තියෙන්නේ. එයා මයික් කියන්න පුතේ උත්තරේ. ඉක්මනින් මයික් එක ඔන් කළා. නෑ එයා ඔන් කරන්නේ නෑ. අරුණි රාජපක්ෂ කියන්නේ කවුද මේ සඳිතිනේ. සඳිති කියන්න බලන්න. කීවෙනි එක සර් දෙවෙනි එක නේද? ගව ගාලක සිටින ගවීන්ගේ පාදවල සහ වලිගවල මුළු එකතුව 75කි. ඒ සිටින ගවීන් ගණ සොයන්න. සර් මේ කතියනේ 75 බෙදෙනවා. අනිත් ඇනිෂද මෙයාට කියන්නද? 75 බෙදනවා
හත බෙදනවා මේ වෙලා එනවා මට කියන්න පහේ දෙනවා අතයෙන් පහෙන් දෙලා මේ සලනි කියයි 15යි පහෙන් බෙදුවම් 15 උත්තරේ නම් 15 වෙනවා හරි ශලනි කියන කිනේ එකට සර් මම අනිත් එක කියන්න ඉන්න පුතා ශලනි කියන්නේ ශලනි තාරකා කියන්නේ ගෝවි පළඟ සිටින ඌරන්ගේ පාද කන් සහ වලිගවල එකතුව 84 කි එහි සිටින ඌරන් ගණන සොයන්න මේ ඌරට කකුල් 4යිනේ ඔව් කන් දෙකයි හතරයි දෙකයි හයයි වලිග එකයි හතයි 84 හතෙන් බෙදුවම 17යි 84 හතෙන් බෙදුවම 17ක් එන්නේ නැහැ නෑ 12යිනේ 12 12 බෑර් 12යි ඊනකට කතා කරන්න චාරුකා යටේ කියන්න බං චාරුකා प्रश्न අනඳුන් කියන්නක බලන්න එන්න. නැත්තම් අඳුන් කියන්න පුළුවන්ද කියන්න. දෙනෙත්. මින්දුලි මොකක්ද කට් වෙලා හරි නැත්තම් කියනවා කෙල්ල. දෙනෙත් කියනවද? කලාව කැටි මේ පාද හතරේ මේසවල සහ පාද තුනේ මේසවල ඇති මුළු පාද ගණන 37යිලු. ශාලාවේ පාද තුනේ මේස ගණන තුනක් නම් එහි ඇති පාද හතරක් ගණන් අහන්නේ ඔව් කියන්න එතකොට පාද තුනේවා තියෙනවනේ තුනක් ඔව් ඒ තුන්වරක් තුන නමයයි ඔව් තිසා තෙන් ඊට පස්සේ නමයක් අඩු කරලා කියන නමයක් අඩු කරාම පාද හතරේ සහ පාද තුනේ මේස තියෙනවා එහෙනම් අර අනික් ක්‍රමයකට යන්න බෑ පාද හත් තුනේ මේස තුනේ මොනස තුනයි කියන්නේ පාද 9 37 9ක් අඩු කරනවා පාද 28ක් තියෙන හතරේ වල එහෙනම් එකක පාද 4යි නම් 28ක් කියන්නේ 28 හතරෙන් බෙදුවම 7යි හරි ඊනගේ කතා නොකරපු කෙනෙක් නෑ ඉස්සල් එක කතා කරන්න දැන් කට්ටිය නෑ ඉන්නේ මං කියන්නේ කතා නොකරපු කෙනෙක්.
नहीं ना मैसेज करना या तीन ना मां कहने मैसेज नहीं कथा करूं माइक के कौन कला कथा करूं ओ पहला मैं तो गुड़ाक तीन ना हाथर लामे गुड़ाक तीन ना कोई जान नहीं मैं कथा करूं यानी कि ना दिया लगा सही बात की ना यानी मेरी जो ओ तो ये मत क्यों मुझे मेहमानी मेहमान दे कमान नहीं किया कौन किया सर मामा चारु का मैं चारु का किया ना कुबा क्यों नहीं थी इंदा शाला वकैती पाद हतरे पुटु अतरिन देका देका का एक पादे बैगिन कैडी अतने ऐतो वटे ही ऐती पुटु वाला मूल पादे संख्या वो पानास अताई यार मैं देका का एक पादे बैगिन कैडी अतने පනස් අටට දෙකක් එකතු කරනවා ඒ එකතු කරාම 60යි 60 බෙදනවා හතරෙන් ශාලාව ඇති පාද හතරේ පුටුව හරි 58 හතරෙන් බෙදුවම 15යි 60 හතරෙන් බෙදුවම 15යි හරි මේ හරි දැන් වැඩේ තියෙන පුතේ සමහර ප්‍රශ්න වෙන්නේ අලුතෙන් හිතන්න තියෙනවා දැන් ඔය කතා කරෙන්නේ නිතර කතා කරන දැන් මෙතන ළමයි 65යි 65 න් ළමයි කතා කරන සංඛ්‍යාව ඒ මට ඉස්සෙල්ල සිග්නල් නැතුණා හරි පුතේ හරි මේ මට හිතුණා මොකක් හරි මේ කතා වුණේ කියලා අත ඔයා කතා කරනවා දැන් ඔයා ඒ අතර කතා කරන කෙනෙක් තව ඉන්නවා මෙතන මම කියන්නේ නැහැ කතා කරන ළමයි 10ක් විතර ඉන්නවා. 4 ළමයිත් ඉන්නවා, 5 ළමයිත් ඉන්නවා. නිතරම කතා කරන ළමයි 10ක් විතර ඉන්නවා. දැන් සමාහලට කරදරයක් ඉගට්ටි නැවත නැවත කියන්න ගන්නකොට. හැබැයි අනිත් බහුතරේම නිශ්ශබ්දයි. ඒත් අනිත් බහුතරේම නිශ්ශබ්දයි කියන්නේ මේව කතා නොකර බෑ පුතේ. නේද? ගැටලු හදන රටාව පැහැදිලිව තේරුම් ගන්න ප්‍රශ්නයක් හිමින් කියවගෙන තේරුම් ගන්න ඒ යන්න ඕනේ. හරි. අපි යන් යට ප්‍රශ්නෙට. දැන් මයික් ඔෆ් කරමු. දැන් ඉතින් වැඩක් නැහැ මේ කවුද මයික් ඔන් කරන්නේ දසුන්ද දැන් ඉතින් මයික් ඔන් කරන් කෑගේ හොට වැඩක් නැහැ අපලට උත්තර දෙන්න නේතුව ඔය දසුන් තමයි හරිද මේකේ උත්තර ටික ඔක්කොම දැන් ඔයා කිව්වද නෑ කියන්න හම්බුනේ එකක් දසුන් දැන් මයික් එක ඔන් කරන කෑගේ හොට වැඩක් නැහැ පුතේ මම ප්‍රශ්නයක් අහන වෙලාවට උත්තරයක් නැතුව නේද කාලේ සම්බන්ධ ගැටලු එක් රූපවාහිනී වැඩසටහනක් පස්වරු 7:55ට ආරම්භ වුණ අතර පස්වරු 9:15ට අවසන් වුණාලු. වැඩසටහන පැවති කාලය මේ හදපු කාලේ මේ හදපු විදිය අපිට පුළුවන් කෙලින්ම 9:15න් 7:55 අඩු කරන එක ක්‍රමයක්. මෙයා හදලා තියෙන වෙනස් ක්‍රමයකට. 7:55 ඉඳලා 8:55ට පැයයි 9:15ට 8:55 ඉඳලා 8:55 9 9:05 9:10 9:15 මිනිත්තු 20යි. එහෙම අරගෙන කාලේ පැය එකයි මිනිත්තු 20යි කියලා ලියන්න. ගමනට ගතු කාලයේදී මෙලෙස සෙවිය හැක කියලා කියනවා. හරි. අපිට ප්‍රශ්න ගොඩක් තියෙනවා. පෙරවරු 7:10 ඉඳලා 7:45 මිනිත්තු ගියක් වෙන්නේ නැද්ද? 35යි. මිනිත්තු 35යි නේ කලේසි. හැබැයි මිනිත්තු 35යි කියලා ලියන්න ඕනේ. මිනිත්තු 35යි. 8:20 ඉඳලා 9:30ට මිනිත්තු කියලා යන්නේ පුරුදු වෙන. මට කියන්න 9යි 10යි 50යි ඉඳලා 11යි 15. 10යි 50යි ඉඳලා 11ට කීයද? මිනිත්තු
හරි මිනිත්තු 10 තමයි උත්තරේ මං අහ හැබැයි උත්තර දෙන්නේ මං අහපේක නෙවෙයි නේද මං අහන එකට නෙවෙයි උත්තර දෙන්නේ දැන් හරි කලබලෙන් ටක් ගාලා සඳಿತಿ අහමුනේ හරි මිනිත්තු 10යි මං ඇහුවේ 10යි 50 ඉඳලා 11ට 11 ඉඳලා 11යි 15ට මිනිත්තු 15යි අර 10යි 15යි එකතු එකතු එහෙනම් 25 මිනිත්තු 25යි सर මම පොඩ්ඩක් කට් උනානේ ආයි ම ඊනකට 11යි 40 ඉඳලා 12යි 40ට 6යි මිනිත්තු 30යි 6යි මිනිත්තු 30යි මිනිත්තු 30යි මගේ 11යි 40 ඉඳලා 12යි 40ට විතරයි 6යි 12යි 40 ඉඳලා 1යි 10ට මිනිත්තු 30යි මිනිත්තු 30යි पनाहाको अभी लोक पीट गा कथा का बेरी कमाने प्रमाण करना बेरी अब एक හොඳ ප්‍රශ්න ටිකක් තියෙනවනේ මේක ඇතුලේ සහ පා සතුන්ගේ සහ පාද සහ වාහන සහ රෝද ගණන් සම්බන්ධ ගැටලු ඒතරා ඉතාල වැදගත් ගැටලු ටිකක් තමයි තියෙන්නේ රටා ටිකක් තියෙන්නේ අපිට ගොවිපලක සින්න ගවීන් හා කුකුලන්ගේ මුළු ගන්න 10යි උන්ගේ පාදවල මුළු එකතු 34යි මේකට ඉතා සරලකම කීපයක් තියෙනවා තත හුම්කන් දෙමු ගොවිපලේ සින්න ගවයන් හා කුකුලන් ගවයන් ගන්නත් කුකුලන් ගන්නත් හදන මේ ක්‍රමයේ ඉස්සෙල්ලා අපි මේක දීපු ක්‍රමයේ බලමු මේ සතුන් සියල්ලම කුකුලන් යයි සිතමු එවිට මුළු පාද දෙවරක් 10යි 20යි ඉන්පසු සැබෑ පාද සංඛ්‍යාවෙන් ඉහත පිළිතුරු අඩු කරනොත් 34න් 20ක් අඩු කරාම 14යි මෙම පිළිතුරු සතුන්ගේ පාද සංඛ්‍යාව වෙනස එනම් 4න් 2ක් අඩු කරාම වෙනස 2යි 2කින් බෙදුවම 7 කියන්නේ ගවින් ගන්න මම මේක වෙන විදිහට පැහැදිලි කරනවා වෙන විදිහට පැහැදිලි කළා ආයෙ මෙතනට එන්න. ප්‍රතේ සතු 10යි නේ. නේද? ඔව් සර්. 10යි නම් ඔයා ගන්න කටුකොලයක්. හැමෝම ගන්න කටුකොලයක්. කටුකොලයක් අරන් බෝල 10ක් අඳින්න. හැමෝම ගන්න. බෝල 10ක් අඳින්න. මේ සතු ගන්න තමයි අඳින්න. ඒකට පද්දික ගන්න ලියන්න. ඇදගත්ත සර්. එතනින්
ඔයා ගන්න ඕනිද පාද අඩුම සත කරදර නැතුව ඉන්න පුතේ මම මේක පැහැදිලි කරගෙන යන්නම් හරිද මේ දැන් මෙතන හතර දරුවෝ ඉන්නවා පහේ දරුවෝ ඉන්නවා සමහර දරුවෝ මේක දන්නවා එනක මම කියන්නේ සමහර දරුවෝ මේක දන්නවා සමහර දරුවෝ මේක දන්නේ නේ ඒතර මට අවශ්‍යයි මේ දන්නේ නැති දරුවෝත් මෙතනට ගේන්න එන මේක පැහැදිලි දන්න කෙනාට හිතනවා නේ මම ඕක දන්නවනේ කියලා කමන්නේ තවත් වඩා දුරට අහගෙන ඉන්න ඒතර අපි මේක කතා කරමු කතා කරලා මෙතන ලේසි ක්‍රමයකට එමු මම මේක එකපාර මේ ක්‍රමයට යනවට වඩා මෙතනින් එන එක ලේසි ඉඳලා මම මේක පටන් ගන්නවා ඉතා සරල ආසහිතන ක්‍රමයක් මම මෙතන ඉන්නේ සත්තු 10 නම් මම මෙහෙමයි මට දෙනවා මැටිගුලි 10ක් මම මේ මැටිගුලි 10 තමයි මේ ගාගත්තේ මේ මැටිගුලි 10ට කෝටු කෑලි 34ක් තියෙනවා කෝටු කෑලි කියන්නේ කකුල් මම කකුල් දෙකක් ගැහුවොත් මේ මැටිගුලියට කකුල් දෙකක් ගැහුවොත් කුකුලෙක් වෙනවා ඌ මේ මැටිගුලියට කකුල් හතරක් ගැහුවොත් ඌ ගවයෙක් වෙනවා හදෙන්නේ මම ඉස්සලා මෙතනින් හොයා ගන්නවා කාටද පාද අඩු කුකුලටද ගවයටද කුකුලට නේ සර් පාද දෙක කුකුලට නේ සර් කුකුලට සර් කුකුලට පාද කීයද කුකුලට සර් පාද කීයද කුකුලට දෙකයි දෙකයි ඔය කොටු 10 දෙක ගාන දාන යා කොටු 10ටම දාන්න දාලි වෙලා කීයක් ආවද කියලා කියන්න මට හැමෝම දාගන්න අනිවාර්යයෙන්ම කටු වැඩේ හැමෝම කරන්න ඕනේ इतना උත්තේ දැන් කුකුලට පාද දෙකයිනේ ගවයට හතරයිනේ මං කියුවා මේ මැටිගුලියට කෝටු කෑලි දෙකක් ගැහුවොත් කුකුලෙක් එනවා හතරක් ගැහුවොත් ගවයෙක් එනවා එහෙනම් මේ 14 ඉවර වෙනකන් මේ හැම එකකටම තව දෙක දෙක දාන යන්න ඕන හැබැයි ගණන් කර කර යන්න එනවා එහෙනම් මම ඔන දෙකක් දැම්ම 2යි හරිද 14ක් වෙනකන් 4යි මං දැන් ආයේ කෝටු කෑලි දෙක දෙක ගහලා දැන් මේ මේ මේක මේ ගවයෙක් කරන්න හදන්නේ කුකුල ගවයෙක් කරන්න හදන්නේ හතරයි හයයි අටයි දහයයි දොළහයි දහතර ඔන්න දැන් මං පාද 14 වරන් ඉවරයිනි දැන් පුතේ මේකේ හතර ගානේ කකුල් තියෙන්නේ ගවයෝ දෙක ගානේ කකුල් තියෙන්නේ කුකුලෝ බලන්න ගවයෝ ගවයෝ ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ගවයෝ 7යි කුකුල 3යි. පැහැදිලිද? පැහැදිලිද මේ ක්‍රමය? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. සර්. එහෙනම් නැවත ඉන්නේ ඉන්නේ අහගන්නකෝ. එතකොට ඔව් සර්. හරි පුතේ අහමුකෝ දැන් ඉතින්. ඔක්කොම වෝ කියලා කියන්නේ නෑනේ. එතකොට මම මේ බෝල ගහලා ගත්තේ සතුන් ගානනේ. මේ බෝල නැතුව කරන්න පුළුවන්. මේ වැඩේ බෝල නැතුව ඉස්සරහට මෙතනින් ඉස්සරහට යන්න පුළුවන්. එක මම නැවතව තවක් කියන්නම්. පහේ දරුවෝ ටික මේ ක්‍රමයේ පාවිච්චි කරලා දැන් මෙන්න මෙතන තියෙන ක්‍රමයට නම් ඇවිල්ලා ඉන්නේ. ඔයාලා මේකෙන් හදන් යන ගැටලුවක් නෑ. හතර දරුවෝගේ ප්‍රශ්නේ. මේ ක්‍රමයේ පාවිච්චි කරලා නදුන් මයික් ඕෆ් කරලා දානකෝ පුතේ. නදුන් මිනදි සමිල ඔය නම් ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඔනායා ඔෆ් කරලා තියන්න දැන් ඕනේ නැහැ. හතරේ දරුවන්ගේ ටික දෙනෙක් ඉන්න පුළුවන් මේ ක්‍රමයේ තේරුම් ගන්න මේ දෙවෙනි ක්‍රමයේ තේරුම් ගන්න. ඉතින් එහෙම දරුවන් දෙවෙනි ක්‍රමයට යන්න. තාම තේරෙන්නේ නැති දරුවෝ ටික විතරක් මේ ක්‍රමයට ගිහිල්ලා ඉස්සරහට එන්න. මේක පුතේ ටිකක් දිගයි හැබැයි ලේසි ක්‍රමය. මූලික ක්‍රමය. මෙන්න දෙවෙනි ක්‍රමය. මේක ඉගෙන ගත්ත ළමයට තමයි මේක වඩා පහසුවෙන් තේරෙන්නේ. සතුන් 10 නම් අඩුම පාද සත්තු තමයි මම තෝරගන්නේ කුකුල අඩුම හින්දා මේක ඉන්න සියලු සත්තු මම කුකුල කියලා හිතලා පුතේ ගුණ කරා දෙවරක් 10 20 පාද 20ක් ආවා මට මේ උත්තරේ මෙතනින් ආවනේ මතකද උත්තරේ ආවනේ පාද 20යි ඊනකට සැබෑ පාද සංඛ්‍යාවෙන් මම 20 අඩු කරාම 14යි මට මෙන්න මේ උත්තරේ මෙතන ආවා මේ බෝල ගහලා මෙතනට ආපු එක මම කෙලින් මෙතනට ගත්තා ඊනකට මං කරේ පුතේ
කූලට පාද දෙකයි ගවයට පාද හතරයි මම තව දෙකක් එකතු කරන එකතු වෙන ගියා. මෙතන මම කරනවා පාද අතර වෙනස හොයාගන්න. හතරෙන් දෙකක් අඩු කළා මට දෙක කියලා ආවා. ඒ කියන්නේ ගවයට හතරයි කුකුලට දෙකයි ඒ දෙකේ වෙනස හොයාගත්තා. ගවයට වඩා කුකුලට කීයක් මේ කූලට වඩා ගවයට කීයක් වැඩිද කියලා හොයාගත්තා දෙක. ඊනකට මේ 14 මම දෙක දෙක ගන්න දියාන් ඊයත් එකයි පුතේ 14 දෙකෙන් බෙදුවොත් එකයි නේද 14 දෙකෙන් බෙදුවම මට එනවා පුතේ වැඩිම සතාගේ පාදක ඔතනින් එහාට තව කෙනෙක්ට ඕන නම් මෙහෙමත් පුළුවන් පුතේ මේකේ ඉන්න ඔක්කොම ගවය කියලා හිතන්න පුළුවන් එහෙනම් පුතේ කීයද උත්තරේ 4 වරක් 10 40යි 40 40 න් අඩු කරන්න පුතේ 34ක් හතරෙන් 34ක් අඩු කරා 6යි 6යි දැන් සතු දෙන අතර වෙනස කීයද 2යි පාද අතර 2යි නේ 2යි නේ 2යි 2යි 6 බෙදන්න 2යි 6 දෙකෙන් බෙදන්න 2යි 6 දෙකෙන් බෙදන්න 2යි 2යි 6 දෙකෙන් බෙදන්න 3යි 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 කියන්නේ කකුල 3යි 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 කියන්නේ ඔව් නිසදෙවිමු 3යි කියන්නේ කුකුල 3යි. ඒ කියන්නේ අපි දැන් මෙතන පටන් ගත්තේ අඩුම පාද දෙකකින් නම් හොයාන යන ගියේ අපිට වැඩිම පාද දෙකකගේ උත්තරේ එන. අපි වැඩිම පාද දෙකකින් නම් ගුණ කරන ගියේ අඩුම පාද දෙකකගේ උත්තරේ එන. පැහැදිලි නේද? හරි රසවත් හරි ආසයෙන් ගණන් ගැටළු ක්‍රමයක් තමයි මේ. පැහැදිලි සර්. මෙතන පටන් ගත්තේ අඩුම පාද දෙකකින් දෙකෙන් ගුණ කර ගියා නම් වැඩිම එකගේ උත්තරේ නේද? පැහැදිලි සර්. හරි. අපි එහෙනම් යන් යටට. සර්. කියන්න පුතේ. මන්දා ක්‍රමයක් දන්න අයක කියන්නද? මේකද කියන්න බා. කියන්න එක්කම නේද? මේකේ උදාහරණ දීලා කියන එකේ මුළු සත්තුන්ගේ පාද සංඛ්‍යාව 34යි නේ. ඔව් 34ට දෙකට බෙදන්න ඕනි 17යි එතකොට ඔව් 17ෙන් දීලා තියෙන මුළු සත්තු ගණන අඩු කරන්න ඕනි ඔව් එතකොට 7යි නේ ඔව් ඒ කියන්නේ නිරුපාව ඒ කියන්නේ වැඩිම එක ඔව් එතකොට සර් මේ පද දැන් මේක අපිට මේ වාහන සංකල රෝද හොයනකටත් ගන්න පුළුවන් ඒ ක්‍රමය. ඒ කියන්නේ ඒක ඉතින්. එතකොට සර් මේ වාහන රෝද හොයනකොට ටීවිල් එක දීලා තිබ්බොත් එතකොට ඒ ක්‍රමය ගන්න බෑ. ඒක මේ ගන්න බෑ කියලා කියන්නේ. ඔව් සර්. ඔයා කියපු ක්‍රමය ඉතා සරලයි. දැන් මේ උත්තරේ ඉතා සරලව මේ නේද? ළඟ පාර්කින් ආවා. හැබැයි ඕක පොඩ්ඩක් දැන් ඔය ඉතා සරල උනාට නැවකින් ට්‍රීවිල් එකේ ගන්න බෑ කියලා අපි වාගේ ක්‍රමේ නැවත දීපවතාවකදී උත්සාහ කරලා බලමු කතා කරලා බලමු එතකොට ඒ ක්‍රමේ දැන් ක්‍රම කියනවානේ ක්‍රම කිව්වම ඒක දැන් මම ওই ක්‍රමේ පාවිච්චි කරලා නැහැ හැබැයි ඒක ඉතා සරලයි දැන් යා කියන්නේ මෙතන 34 බෙදුවොත් පුතේ දෙකෙන් 17යි 17න් මේ 10 අඩු කරොත් හතක් එනවා වැඩිම එකගේ උත්තර එනවා අපි බලමු ඉතුරු ඒවට දාලා ඔක ගැලපෙනවද කියලා හොඳයි එහෙම ක්‍රම තියෙනවා ගැටලුව රෝද 4 වාහන සහ තීරෝද 3ක් තීරද ද්‍රිය වශයෙන් ඇති විට රෝද අතර වෙනස 1යි එහෙනම් මේ එකෙන් බෙදද්දී 4 වෙනි පියවර අවශ්‍ය නැහැ කියලා කියනවා නැත්තම් බෙදුවත් කමක් නැහැ ඉතින් උත්තරේ ඒකමනේ හරි අපි ඔන්න සත්තු ගාන පාද ගාන හරි කලබල නැතුව ඉන්න මම මේක පළවෙනි එක පැහැදිලි කරන්නම් පළවෙනි එක පැහැදිලි කරන්න පදේ කියපු එකත් පොඩ්ඩක් දාලා බලමු මෙතන හරියන්නේ කියලා හරිද එතකොට මෙහෙමයි කරන්නේ අඩුම කකුල් කුකුලටනේ නේද 10 වරක් දෙක 20යි 32කින් 20ක් 12යි 12 බෙදනවා දෙකෙන් මේ දෙන්න අතර පාද දෙක අතර වෙනස 2යි 12 දෙකෙන් බෙදුවම වැඩිම එක 6යි ගවයෝ 6යි අපි බලමු අර එක මේට එනවද කියලා ගවයෝ 6යි නම් පුතේ මෙයා 4යිනේ කුකුලෝ නේද අපි බලමු අරකට එනවද කියලා 32 බෙදුවෙන් දෙකෙන් පුතේ 16යි ඔය 16න් 10ක් අඩු කරලා තමයි එනවා දැන් ගැටලුව තියෙන තීරෝද රටවල දෙන්නේ නැහැ කිව්වේ අපි මෙහෙම කියමුකෝ අපි ගේවිගේදී ගැටලුවක් හදාගමු හරි සත්තු නෙවෙයි තීරෝද රට අපි 6 වෙනි ගැටලුව හදාගමු කියන ඒක try කරලා බලමුකෝ මේ එක ඉන්නේ නැද්ද කියලා
තීරෝද රත රත සහ තීරෝද රත සහ කාර් හරිද තීරෝද රත සහ කාර් 10යි රෝද 36යි 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 කියලා මං කියනවා හරි මං එනම් 36 තුනෙන් බෙදෙනවා 36 තුනෙන් බෙදුවම කියේ 18යි 18ෙන් 10ක් අඩු කරොත් කාර් 8යි කියන්නේ පුතේ 8 වරක් 4 32යි එතන පොඩි ප්‍රශ්නයක් එනවනේ සර් 36 තුනෙන් බෙද්දාම 12යිනේ සර් 12යි හරි 12ෙන් 10ක් අඩු කරාම 2යි කාර් 2යිද කාර් 2ට 8යි තීරෝද රත 8ට 24යි 24යි 8යි 19යි මයික් ඔන් කරා එතන එන්නේ නැහැ 32යි එතන එන්නේ නැහැ අර ක්‍රමයේ එතන ඒකට එන්නේ නැහැ ඒ කියන්නේ එහෙනම් මේක 2යි 4යි වල විතරයි පාවිච්චි වෙන්නේ ඔව් සර් දෙකයි හතරයි වට විතරයි මේක කතා කරමු කරන්ට් එකත් ගියා මේකෙන් කතා කරලා ඉවර කරගමු අපි හරි එහෙනම් මෙතන උත්තරය ආවා දෙකයි හතරට විතරයි පිටේ පාවිච්චි කරන්න මේ ක්‍රමේ දෙකයි හතර තියෙන තැන්වල පාවිච්චි කරමු මම ඉක්මනින් කතා කරන්නම් 28යි නම් පුතේ මෙතන 9යි නම් ගවි කුකුළු 9 නවරද්දක 18යි 28ෙන් 18ක් 10යි වෙනස 10න් බෙදුවා කියන්නේ ගවියන් 5යි නේ හරිනේ ගවයන් 5යි මුං 4යි කුකුලන් 4යි මෙතන එළුවන් සහ කුකුලන් නම් කුකුල 10 13යි කියන්නේ පුතේ 36යි 36යි කියන්නේ 46න් 36ක් කියන්නේ sorry 26යි 46න් 26ක් කියන්නේ 26යි මෙතන 20යි 20 දෙකෙන් බෙදුවොත් එළුව 10යි නේ එළුව 10යි කුකුළු 3යි ආගම අනේ වෙන කය කතා කරන්න එපා ඊනකට ඌර සහ කුකුල ගත්තම කුකුල 12යි කිව්වොත් 12 සරක් 2 24යි 30න් 24ක් 6යි 6 දෙකෙන් බෙදුවොත් පුතේ ඌර 3යි ඌර 3යි කියන්නේ කුකුල 9යි ඊනකට ගවයන් සහ කුකුලන් ගත්තම ගවය 12 කුකුල 12යි නම් 24යි 34යි 24යි 10යි ඒ කියන්නේ 10 දෙකෙන් බෙදුවොත් ගවය 5යි කුකුලොත් 7ක් වෙනවනේ කුකුල 7ක් වෙනවා හරි එතකොට අපේ කාලෙත් එක්ක අද ගොඩක් සාකච්ඡා කරන්න බැරි වුණා පිටු අංක අපි ගියේ කීයද මේ 21 වෙනියකට 21 21 සර් හරි 21 අතර කරනවා 21 සර් හරිද ඔයාලා මෙතනින් එහාට ටිකක් 21 කියන්නේ පිටු අංක 40 විතර වෙනකන් 40 වෙනකන් නම් තේරුමක් නැති වෙන්නේ අපි 16ෙන් පටන් ගන්න 21 කියන්නේ 5යිද කතා කරේද 3 වෙනකන් කරන්නේ ඔව් මන් ඔය දාපු 33 වෙනකන් කරලා තියන්නේ මන් දැන් ස්කෑන් කරලා 33 වෙනකන් ඒටි කරලා තියන්න මොකද මේ එහෙම පුතේ ගැටලු ගොඩාක් කතා කරෙන්නේ ඔව් 33 එකක් කරලා තියන්න එහෙනම් අපි ආ සර් ඔබට උත්තරින් අතර කරනවා